බැඳුම්කර ගනුදෙනු විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ අද විමර්ශන කටයුතු පිළිබඳ තවත් තොරතුරු දැන ගැනීම සඳහා අප දැන් සජීවීව සම්බන්ධ කරගන්න ඔයාලේ තොරක් අප විශේෂ වාර්තාකරු සුල්ෆික් ෆර්සාන්. සුල්ෆික්, අද සාක්ෂියේදී අනාවරණය වූ වැදගත්ම කරුණක් වන්නේ ඒ අදාළ සුපිරි මහල් නිවාසයේ ඒ පස්වෙනි මහලේ පිහිටා තිබූ ඒ තට්ටුවක නිවාස දෙකක් එකට එක්කර සාදාගත් නිවසක්, වර්ග අඩි 4000ක නිවසක්. එම නිවස අද සාක්ෂිකාරිය මිලදීගෙන ඇත්තේ රුපියල් මිලියන 120කට පමණ මුදලකටයි. ඇය ඒ අනතුරුව මාස 6ක කුලියක් සඳහා රජයේ ප්‍රබල අමාත්‍යවරයාගේ පවුලකට ලබා දීලා තිබෙනවා. මේ සිදුවී තිබෙන්නේ ඒ අදාළ අමාත්‍යවරයාගේ බිරිඳ තමන් හමු වී මේ නිවස කුලියට ලබා ගැනීමට කැමැත්තක් පළ කළ අවස්ථාවේදී අද සාක්ෂිකාරිය ප්‍රකාශ කළේ මේ අදාළ අමාත්‍යවරයාගේ බිරිඳ එම අවස්ථාවේදී දුරකථනයෙන් යම්කිසි කෙනෙකුට සම්බන්ධ වී දුරකථන සංවාදයක් සිදු වෙන අනතුරුව පැයකට පමණ කාලයකින් අනතුරුව එම ස්ථානයට අර්ජුන් ලෝසස් මහතා පැමිණ සිටි බවයි. අනතුරුව මේ මාස 6න් අනතුරුව ඇය එම නිවස විකුණා ඇත්තේ එම අදාළ අමාත්‍යවරයාගේ බිරිඳට රුපියල් මිලියන 165ක් වැනි අධික මුදලකට. ඇය කියා සිටියේ මෙම ගණදිනුව සඳහා ඒ අදාළ බිරිඳ වෙනුවෙන් ඒ නිවස මිලදීගෙන ඇත්තේ ග්ලෝබල් ට්‍රාන්ස්පෝර්ටේෂන් ඇන්ඩ් ලොජිස්ටික්ස් සමාගම විසින්. ඇය කියා සිටියේ තමන්ට මුළුමනින්ම හැඟී ගියේ අවුෂන් ලොසිස් මහතාගේ ඒ පැමිණීම හරහා තමන්ට හැඟී ගියේ මෙම නිවස තමන්ගේ පස්වෙනි මහලේ තිබූ ඒ වර්ග අඩි 4000ක නිවස අවුෂන් ලොසිස් මහතා විසින් කුලී පදනම ගෙත මතගෙන එම අදාළ රජයේ අමාත්‍යවරයාගේ බිරිඳට සහ ඔහුගේ පවුලේ උදවියට ලබා දීමට ඒ ගත් උත්සාහයක් බවයි. නවතත් ප්‍රවෘත්ති මැදිවරේ වෙතට.